මම විශේෂ අවසරයක් ඉල්ලගෙන පොලිස්පත්තුම හමු වෙලා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මොකද මේ රටේ මෑත ඉතිහාසයේ තුල සියලුම දේශපාලනයන් හොරු වංචාකාරයන් තක්කඩියන් දූෂිතයන් කියලා කරන අවස්ථාවකදී මගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කරපු මහේෂ් වික්‍රම නැමැත්තෙක් පසුගිය කාලය තුළදී විවිධ අක්‍රමිකතාවලට සම්බන්ධ වීම කරන කොටගෙන මම ඔහුව ඒ තනතුරෙන් ඉවත් කළා. ඊට පස්ව ඔහු මග නැගුම ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරමින් විවිධ චෝදනා ඉදිරිපත් කරන අතර මගේ පුද්ගලික බැංකු ගිණුම පාවිච්චි කරලා ක්‍රෙඩිට් කාඩ්පත් වංචාවක් සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩුවක් විභාගෙමින් පවතිනවා. ඒ අතරතුර මේ මැතිවරණයෙන් පස්සේ ඔහු අපේ ආරක්ෂක අංශවල අයට සහ අනිත් අයට තර්ජනය කරමින් විවිධ ආකාරයේ දේශපාලන චරිත ඝාතන හා දේශපාලන කුමන්ත්‍රණයක් කරගෙන යන නිසා ඒ පිළිබඳ මම පොලිස්පත්තුමාට දැනුම් දුන්නා. ඒ අනුව හුඟක් විස්තර කියන්න අමාරුයි. එතුමා මට උපදෙස් ප්‍රමාණයක් දුන්නා මේ විදිහට කටයුතු කළ යුතුයි කියලා. ඒ අනුව අපි නීතිය ඉදිරියේදී ඒ කටයුතු කරලා මේ දේශපාලන වශයෙන් කිසිවිටකත් කිසිසේ සම්බන්ධ නොවන දේ පිළිබඳ වෛරී හා අසාධාරණ අයුක්ති සහගත මඩ ප්‍රචාරයන් ලෝකයේ පුරා ගෙන යාම සඳහා දරන මේ උත්සාහය නිවැරදි කිරීම සඳහා රටක් වශයෙන් මම හිතනවා ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් මැදිහත් වෙයි. මොකද ජනාධිපතිතුමා ඇතුළු රජය හොරු අල්ලන්න බලයට පත්වෙච්ච නිසා හොරු පිළිබඳ යම් කිසි තොරතුරක් තියෙනවා නම් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණ කරලා ඒවා නිවැරදි කිරීම සඳහා දැන් හොඳ අවස්ථාවක් තියෙන නිසා පොලිසියත් ඉක්මනින් ඒ රාජකාරී කටයුතු කරයි. චෝදනාව නගලා තියෙන්නේ කෝටි 15ක මුදලක් නොගෙවිය යුතු මුදලක් ගෙවන්න කියලා මම බලපෑම් කරාය. කර නිසා ශේෂ්ඨාධිකරණයේ විසින් ඒ ගෙවීම තහනම් කළාය කියලා. ඒකෙන් ව්‍යංගාර්ථයෙන් හැඟවනවා රජයේ ගිවිය යුතු නැති කෝටි 15ක මුදලක් ගෙවන්න මම ඔහුට බලපෑම් කර නිසා ඒ බලපෑමට ඔහු යටත් නූන නිසා ඔහුව තනතුරෙන් ඉවත් කළා කියලා. මේක සම්පූර්ණ සාවද්දය ප්‍රකාශනය. මේ ඒ පිළිබඳ දැන් ඉහළ මට්ටමින් අධිකරණ මට්ටමින් හා අනිත් දේවලින් අදාළ පරීක්ෂණ කරන්න අවශ්‍ය සහාය මම ලබා දෙනවා. මොකද මම කිසිවිටකත් කිසි දවසක ගෙවීම් හෝ ටෙන්ඩර් හෝ ක්‍රියා පිළිබඳ අබමල් රේණුවකින්වත් වැදියත් නූන ඇමතිවරේ. නෑ පැමිණිල්ලක් බාර දුන්නා. ඒ පැමිණිල්ලට තව අතිරේකව පැමිණිලි වගේක් තියෙනවා. ඒවා කිරීම සඳහා කටයුතු කරනවා. ඒකම දැන් මේනකොට දැන් අද දිනේදී විශේෂම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා මහා බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරනවා කියලා. දැන් මේ සම්බන්ධයෙන් දැන් විධිමත් පරීක්ෂණයක් කරන්න සූදානම් වෙනවා. මොකද කියන්න තියන්නේ ගැන? ඊට හොඳයි. ඕනෑම දෙයක් පිළිබඳ විධිමත් අපක්ෂපාතී දේශපාලන වෛර චේතනාවෙන් තොරව පරීක්ෂණ කිරීම සඳහා තමයි නිවැරදි මාවතට යන්න ඕනේ. ඒ සඳහා අපි සහාය දෙනවා. මම නම් මේ පරීක්ෂණ ඉවර වෙන තෙක් ලංකාවේ දේශපාලනය කරන්න බලාපොරොත්තු වුකුත් නැහැ. මොකද සෙක්කුව ළඟ ඉඳගෙන චොක්ලට් කෑවත් බලාගෙන ඉන්න මිනිස්සු හිතන්නේ කුණ්ඩක්කු කනවා කියලා නම් එවැනි රටක මේ දේශපාලනය කිරීමේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔබතුමා ඉදිරියේදී දේශපාලනය කරන්න බලාපොරොත්තු වන්නේ නැද්ද? මේ ටික ඉක්මනින් ක්ලියර් කරලා දුන්නාම හොරු නෙමෙයි මම හොරෙක්ද නැද්ද කියලා ශේෂ්ඨාධිකරණයේ ඉදිරි ඔප්පු වුණාට පස්සේ තමයි මාපව දේශපාලනය කරන්න එන්නේ. බලමු ඉක්මනින් පරීක්ෂණ ඉවර වෙනවොත් කරත හැකි. දවස් ගානනේ තියෙන්නේ. ඒ කියන්නේ දවස් ගානකට තමයි මේක සිද්ධ වෙයි කියලා කියන්නේ. අමාරු වෙන්නේ දැන්. ඒ කියන්නේ ඔබතුමා මේ පාර මහමතිවරණ ඉදිරිපත් වෙන්නේ නැහැ. බලමු. ඉතින් හොරුව ඉදිරිපත් වෙනකොට ඊළඟ මැතිවරණයට එන්න ඕනේ මේ රටට ඉතාම පිරිසිදු. දැන් රජය තමයි 100%ක් කිසිදු වංචා, හොරකම්, දූෂණ, අක්‍රමිකතා වලින් තොර පරම පවිතුරු රජයකට පාර්ලිමේන්තුවෙන් පත් වෙන අයත් එවැනි අය පත් වුණොත් තමයි හොඳ. ඉතින් ඒ අයට ඉඩ දෙන එක තමයි අපේ යුතුකම වෙන්නේ. පොඩ්ඩක් බලමු.